බෞදසනත් දෙරන අරුණු සමගාදත් සජීවය සම්බන්ධ වෙන්නේ. ඔබට පුවත්පත්වලින් හෝ වෙනත් තොරතුරු මාධ්‍යෙන් ලබා ගන්න හැකි තවත් තොරතුරු ගණනාවක් සමග තොරතුරු එකතුවක් සමග මෙතෙන් සිට රටේ තව දවස් 9යි තියෙන්නේ ඔබට රටේ ඡන්දේ පාවිච්චි කරන කවුරු හරි කෙනෙකුට ඔබේ අනාගතයේ අවුරුදු 5ක් බාර දෙන්න මේ රට ඔබ ජීවත් වෙන රට බාර දෙන්න තියෙන්නේ. ඉතින් ඒ තීන්දුව තීරණ ගන්න යම් කිසි උදව්වක් වෙන්න පුළුවන් වැඩසටහන. නමුත් අපිට අදාළ නැහැ කවුද ජයග්‍රහණය කළ යුත්තේ කියලා ප්‍රකාශ කිරීම. අපි මෙතෙන් සිට තොරතුරු උපුටා දක්වන්නේ ඔබට ඒ අනුව මේ බොහෝ තොරතුරු වාර්තාවන් එක්ක ඔබේ ඡන්දයට තීන්දුව තීරණ ගන්න සමහරලාට මේ තොරතුරු ඉතා වැදගත් වේවි. අදත් යමු ජාතික පුවත්පත්වලට. රටේ පාලකයා කවුරු වුණත් මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දිල්ලියේ දූෂිත සුළං ලංකාවට, කොළඹ නගරයේ පවතින වාතයේ දූවිලි අංශුවල සැලකිය යුතු ඉහළ යාමක් තිබෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ දත් අනුවත් කොළඹ වායු දූෂණයේ ඉහළ ගිහින් තිබෙන බව අද පුවත්පතේ වාර්තාව දක්වනවා. ඒ අනුව ඉන්දියාවේ සිට හමා එන සුළං ධාරා ඔස්සේ පැමිණෙන දූවිලි අංශු හේතුවෙන් නවදිලි නුවර වායු දූෂණයේ බලපෑම කොළඹ නගරයට එල්ලවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා දැඩි නිරීක්ෂණයකින් පසුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ඊයේ කියා සිටියා. ලංකාදීපයේ කියන්නේ නවදිල්ලි දූවිල්ල කොළඹටත් වදී අවදානෙන් සිටින්නැයි ශ්වසන රෝගීන්ට විශේෂ අවවාදයක් නිකුත් වෙනවා. විශේෂයෙන්ම මුඛ ආවරණ පැළඳීම තුලින් ඔබට යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. මේ සම්බන්ධව කොළඹ නගරයේ වාතයේ පවතින දූවිලි අංශුවල ඉහළ යාමක් පෙන්නුම් කරනවා. පෙරේද දිනේදී 100%ක් එය ඉහළ ගිහින් තිබුණා. ඒ අනුව දෛනිකව මේ අගය වෙනස් වෙනවා. දැනට පවතින සුළඟේ වේගය නිසා අපාවට පරිසරයේ දූවිලි අංශ ප්‍රමාණය ඉහළ යාමට සිදු වෙනවා. කියුබික් මීටරයක් තුල තිබිය හැකි දූවිලි අංශ ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 50යි. එහෙත් මේ වන විට එම අගය ඉහළ යමින් තිබෙනවා. මේ වන විට එම අගය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. 100%කින් විතර මේ අගය ඉහළ යාම ඔබට හිතා ගන්න පුළුවන් කොතරම් අපේ සාමාන්‍ය ජීවිතයට බාධාකාරී තත්ත්වයන් මතු කරාවිද කියලා, සාමාන්‍ය ජන ජීවිතයට කොතරම් ආකාරයේ ප්‍රශ්න ඇති කරාවිද කියලා. ඒ හින්දා තමයි අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් වන්නේ. අද දවසේ අරුණ පුවත්පත, දිවයින පුවත්පත ප්‍රධාන සිරස්සල විදියට ගෙනෙන්නේ එය දිල්ලි වායු දූෂණය කොළඹටත් කියලා වාර්තා කරනකොට වායු දූෂණයේ තරම දිල්ලිය ගෑස් කුටීරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා එය අනතුරුදායක ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙන බව දුඹුරු පැහැයට හුරු තද පැහැති මේ රතුපාට වලාවන් වලින් පෙන්නුම් කරන්නේ එය. විශේෂයෙන්ම කල්කටාව දක්වා දරුණු වායු දූෂණයක් පෙන්වනවා. නේපාලයට, භූතානයට වගේම බංගලාදේශයට පැතිරති මේ ආකාරයේ රතු පැහැය විසිරී වෙන ආකාරයෙන් පෙනෙන්නේ ඔබට කොතරම් මේ වායු දූෂණය බලපෑම් එල්ල කළාවිද කියලා. ලංකාවේ කොළඹ හා අවට ප්‍රදේශවල ලා දුඹුරු පැහැයෙන් දක්වා තිබෙන්නේ මේ විෂ මීදුම අපට අනතුරුදායක වී ඇති නිසා. කොළඹ පැහැයෙන් කොළ පැහැයෙන් දක්වන ප්‍රදේශවල වායු දූෂණයක් නැහැ. විශේෂයෙන්ම ඊයේ දවසේ සඳහන් කරපු ප්‍රකාශ කිහිපයක් උපුටා දක්වන්නට සූදානම්. මේ අනුව ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජ්රිවාල් ඊයේ කිව්වා නවදිල්ලි නුවර ගෑස් කුටීරයක තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා. ඒ වගේම අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ඔවුන් වාර්තා කරන්නේ මේ ඇතිව තිබෙන බලපෑම. ඒ අනුව සාමාන්‍ය ජීවිතයට බලපෑම් කළ හැකි මට්ටමක එය තියෙනවා. විශේෂයෙන්ම ශ්වසන ආබාධ ඇති අයට, කුඩා දරුවන්ට කොළඹ නගරයේ ආශ්වාස අපි බලමු සිරස්තල ප්‍රාශ්වාස කිරීමේදී මේ සංකූලතාවයන් ගැටලුකාරී තත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ හින්දා තමයි වටහිර බෙංගාරයේ සහ බිහාරයේ වායු දූෂණ ඉතා ඉහළ තත්ත්වයක ඉන්නේ. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව ජීවත් වන ඒ ප්‍රදේශවල ජීවත් වන ගොවි ජනතාව තමන්ගේ ගොවිබිම් වලට ගිනි තැබීම හේතුවෙන් මේ වායු දූෂණේ ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දවසේ දහවල් කාලය වෙනකොට මයික්‍රෝග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබුණා මේ ප්‍රමාණය. ඒ වගේම මේ තත්ත්වයට ඇතිවීමට ප්‍රධාන හේතුව සුළං හමායමේ දිශා වෙනස් වීම, ඉන්දියාවින්ද මේ දූලි වලාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇති බව විශ්වාස කරනවා. අද රැස කියන්නේ ඉන්දියාවේ වායු දූෂණයෙන් ලංකාවට කැයිල සෑම පුවත්පතක්ම එකම සිරස්තලයක් වාර්තා කරන්නේ. මම විශ්වාස කරනවා මේ සෑම සිරස්තලයක්ම උපුටා දැක්වීමට කාලයක් යන හින්දා මේ පිළිබඳව වෙන වෙනම උපුටා දැක්විය යුතු නැතයි කියලා දරුණු පුවත්පතත් ඒ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාවක් ගෙන ඔවුන්ගේ විශේෂ සටහන මේ පිළිබඳවමයි. ඒ අනුව දිල්ලි දූවිලි වලාවේ බලපෑම කොළඹට ඇවිත් තිබෙන බව සඳහන් කරනවා. මා ඒකම අද උදෑසන කියවුව මේ හැම කෙනෙක්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශයන් සහ ඒ වගේ තුල අන්තර්ගත කාරණාවන්, විශේෂයෙන්ම රට හදන සෞභාග්‍යයේ දැක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාරිසරික ප්‍රඥප්තිය, මේ දෙකේම සඳහන් වෙන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වායු දූෂණය සහය පිළිබඳව ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණු කාරණයක් උපුටා දක්වනවා. ඒ අනුව මේ ඇතිව තිබෙන ලෝක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන කාරණයක් මේ වායු දූෂණය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ජලය සහ වාතය දූෂණය සම්බන්ධයෙන් මේ පරිසර විද්‍යාඥයින් සමග සාකච්ඡා කරලා විශේෂ අවධානයක් යොමු කරලා බලාපොරොත්තු වෙනවා. ඔහුගේ පිටු 23 මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහනක් තියෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතරේ මේ ට්විටර් පණිවිඩ උපුටා දැක්වීම වැදගත්කම ඊ අපි උපුටා දැක්වා
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයක්. අපි දැන් ඉන්නේ අද අරුණ පුවත්පත වාර්තා කරන තවත් විශේෂ කාරණයකට ඔබට මේ වන්ට තොරතුරු ලැබිලා තියෙයි. එනෝ කියනවා SB ගිය රියට බාධා කළයි ආරක්ෂකයෝ දෙදෙනෙකුට වෙඩි තබලා තියෙනවා. සිද්ධියක් වෙලා තියෙනවා. මම තවම දන්නේ නැහැ කියලා SB දිසානායක මහතා ප්‍රකාශ කළා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාර වැඩි ඔහු දන්නේ නැහැ කියන්නේ. මේ අතර තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහත්මයා ගමන්ගත් වාහනයට බාධා වන අයුරින් හැසිරුණු බව කියන පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයන් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබලා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියන්නේ. ඊයේ රාත්‍රී 7:30ට පමණ මේ වෙඩිතැබීම සිදු වෙන්නේ ගිනිගත්හින පොලිස් බල ප්‍රදේශයේ. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ පුකුරු රැස්වීම කිහිපයකට සහභාගී වෙලා වාහන දෙකකින් නැවත එමින් ඉඳලා තියෙනවා. පොල්පිටිය ප්‍රදේශයේදී මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මංගල උත්සවයකට සහභාගී වෙලා ආපසු එමින් සිටි පිරිසක් මන්ත්‍රීවරයාගේ වාහනයට බාධා වන හැසිරීම නිසා බහින් බස් වීමක් ඇති වුණා කියලා වාර්තා වෙනවා. මේ බහින් බස් වීම දුරදිග යාමෙන් මේ වෙඩිතැබීම සිදු වුණා කියලා කියන්නේ පොලිස් ආරංචි මාර්ග. මන්ත්‍රීවරයාගේ රථයට පිටුපසින් පැමිණි වෑන් රථයේ සිටි ආරක්ෂකින් මේ වෙඩිතැබීම සිදු කර ඇති බව කියනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු තැලිගම රෝහලට ඇතුල් කළා තියෙනවා. ඔවුන් දෙදෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ කරවනැල්ල මූලික රෝහලට මාරු කළා යවලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මන්ත්‍රීවරයාගේ වාහනය සහ ආරක්ෂකයන් ගමන්ගත් වාහනය එතනින් පිටව යනවා. කෙටි 0.086 දරන මෝටර රථය SPPE 68/27 දරන වෑන් රථයෙන් පැමිණි පිරිස මේ වෙඩිතැබීම සිදු කළ තියෙනවා කියලා ගම්වාසීන් සඳහන් කළා තියෙනවා. විශේෂයෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහත්මයා කළ විමසීමකදී මොකක් කරේ සිද්ධියක් වෙලා තියෙනවා. හැබැයි මං හරියට දන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අඩු ගන්න සාමාන්‍ය වාහනයන ඩොง ඩොง ගාල සද්ද දෙකක් එන්නේ වහිනවත් නැහැ එමෙතුමට මේ කියන විදිහට. හැබැයි අද උදෑසන FM දෙරණ මේ සම්බන්ධයෙන් විමසීමක් කරන අවස්ථාවේදී තහවුරු කිරීමක් කර සිටියා. මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ටාෂයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මෙසේ අත්අඩංගුවටගෙන ඇති බව උපුටා දක්වනවා. අද FM දෙරණ වාර්තාව ඔබට FM දෙරණට සවන් දෙන්න පුළුවන් උදෑසන ප්‍රවෘත්ති විකාශයට උනොත් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ගෙනෙනවා. ඉතින් දේශපාලනික වශයෙන් සංවේදී අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ගැටලු මේ සම්බන්ධයෙන් මෙවැනි හැසිරීම් යම්කිසි බලපෑමක් එල්ල කරන්න පුළුවන් විශේෂයෙන්ම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් වලට. ඒ කෙසේ වෙතත් මෙම වෙඩි තියන්න පුළුවන්ද කියන එක තව ප්‍රශ්නයක්. ඉතින් අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ඉන්නවා කියන එකක්. අමාත්‍යවරයාගේ ආරක්ෂකීන් සමගාපු වාහනය කියලා තියෙනවා. සාමාන්‍ය මන්ත්‍රීතුමෙක් නම් එතුමා මන්ත්‍රීතුමෙක් දන්න විදිහට එතුමට ඉන්න පුළුවන් දෙන්නයි. නෑ ඒ දෙන්න අතරම් ගොඩගෙන තියෙන. ඊට වඩා ඉන්නවද කියන්න දන්නේ නෑ. මම ඉන්නව නම් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මම බැලුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ට්විටර් පණිවිඩයක් උත්තර දෙනවා. අපි සජිත් මහත්මයාගේ උපුටා දක්වාගේ මේකටත් යමු. ඒ අනුව එහි දක්වලා තියෙන්නේ හිටපු අමාත්‍ය SP දිසානායක මහතාගේ ආරක්ෂක බටයින් විසින් සිදු කරන ලදැයි යන වෙඩිතැබීම පිළිබඳව බලවත් ලෙස කනගාටු වන අතර මේ සිදුවීම සත්‍යක් නම් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පීවර ගනු ඇතැයි විශ්වාස කරමි. නීති හා සාමය රැකීමේ ප්‍රමුඛතාවක් ලෙස සැලකීම මාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරමි කියලා ඔහු සඳහන් කර සිටිනවා. SP ලේසි වෙන ගන්නේ වගේ යන විදියට නේද? ඉස්සරහට මේ කතා එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එවැනිම කතා බොහොමයක් කියනවා. මොකද තමන්ගේ කාලෙන් පස්සේ තමනුත් අවස්ථාව දෙන්නේ නැහැ කියලා මේ අදාළ පුද්ගලයන් විවිධ පුද්ගලයන්ට ඔවුන්ගේ ආරක්ෂාව අඩු කරනවා, ඔවුන්ට තියෙන සුරසැප අඩු කරනවා කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ බැඳී ඉන්නවා කියනවා. ඉතින් ඔය ඉස්සරහට සාම්ප්‍රදායික මන්ත්‍රීවරුන්ට මං හිතන්නේ මේ දේශපාලනය වෙනසක් නැතුව කතා කරනවා නම් ටිකක් ලේසි වෙන එකක් නෑ වගේ මේ පාරමේ අපේක්ෂකයෝ ඉදිරිපත් කරන ප්‍රකාශයන් එක්ක. හැබැයි විසිල් විතරයි තිබ්බේ කාලයක්, බල්ටි තිබ්බේ නෑ. අපි බලමු ගෙවුවා අවුරුදු 4 වගේ නැතුව බල්ටි හම්බ වෙයිද කියලා අපිට මේ 16 පස්සේ. අද ඉන් අනතුරුව එන්නේ තවත් උපශීර්ෂ වාර්තා දෙකකට. එකක් තමයි පූජිත් හේමසිරි යලි රිමාන්ඩ් කියන කතාව දිවයින සහ අද ඩි අයිලන්ඩ් පුවත්පතේ තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා. යනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆර්නෑන්ඩෝ මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කර නියෝග කළ ඊයේ දවසේ. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ තමයි මේ සම්බන්ධයෙන් කැඳවුවේ. මේ සම්බන්ධයෙන් මේ සිද්ධිය ඔබ බලනවා. මේ ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ නඩුව කැඳවලා කොහොමද මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මේ නඩුවේ තීන්දුව දුන්නේ? මේකේ විශේ෷ සිදුවීමක් වෙනවා. ඒ තමයි ඊයේ දවසේදී නීතිපතිවරයා පෙනුමෙන් පෙනී සිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දිලීප පීරිස් මහත්මය කියනවා ලංකා ජයරත්න මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ මේ නඩුව ගන්න එපා කියලා. ඉතින් මේ නඩුවේ සැකකරුවන්ට එරෙහිව සිදු කරන චෝදනා සම්බන්ධයෙන් නීති ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මතය පරස්පර බැවින් මේ වෙන අධිකරණයකට මේ නඩුව යොමු කරන්න කියලා. කෙසේත මේ ඉල්ලීම සලකලා බලලා තමයි මහේස්ත්‍රාත් ලංකාචාරත්න මෙනවිය මේ නඩු ගොනු අංක 2 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන්නේ. ඒ අනුව තමයි මේ නියෝග ලැබෙන්නේ. අද දවසේ මේ වාර්තාව ඉතින් දිලීප පීරිස් මහත්මයා කුමන හේතුවක් මතද මේ නඩුව මාරු කරන්න කියන්නේ කියන එක ඔබට යම් කිසි ප්‍රශ්නයක් එනවා. ඉතින් මනංගි ඉතින් ප්‍රශ්නයක් නෑ. දිලිප පීරිස් මහත්මයා කියන නඩුව අහන්න හොඳ නැත්නම් ලංකාජරත් මහත්මිය නම් අනිත් නඩුව අහන්නත් හොඳ නෑ. එහෙම හිතේ ඉන්නේ. ගැටලුවක්.
කෙසේ වෙතත් රටේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ චෝදනාව එල්ල කරේ ඊයේ දවසේ. සාමාන්‍ය සිරස්තලේ බලන්නේ පූජිත් හේමසිරි අලිරිමාන් කියන එක විතරයි. නමුත් අතුලට ගිහිල්ලා බලනවා නම් එහෙම දෙයක් සිද්ධ වුණා ඊයේ මහ අධිකරණේ. අපි එන්නේ අද ලංකාදීප පුවත්පතේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට මිලේනියම් චැලෙන්ජ් කිවිසුමට අනුමැතිය දීම ගැන ආණ්ඩුවට ඇමරිකාවේ ප්‍රශංසාව හිමිව ඇති බව කියන්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ නොවැම්බර් 16 න් පසු අත්සන් කිරීමට පියවර ගන්නා බවද එහි සඳහන් දක්වා තිබෙනවා. යනුව මේ නොවැම්බර් මාසේ 16 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකා රජය සමග මිලේනියම් චැලෙන්ජ් කිවිසුම අත්සන් කිරීම සහ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදය අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලයේ නිකුත් කර ඇති නිවේදනයක දක්වා තියෙනවා. පුදුම උනන්දුවකින් මේ සම්බන්ධයෙන් මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සඳහන් කළ තියෙන්නේ සමාවෙන්න මේ ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් සඳහන් කළ තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට තියෙන උනන්දුව මේ පුවත්පතේ සිරස්තලයත් එක්කම ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවට ගියොත් ඔබට බලන්න පුළුවන්. ඒ අනුව ඊයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් තමයි මේ සම්බන්ධයෙන් කියන්නේ. අද සිලොන් ටුඩේ පුවත්පතේ සිරස්තලයත් එයයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ග්‍රාන්ඩ් USA සිංගින් ආෆ්ටර් 16 නොවැම්බර් 16 වෙනිදාන් පස්සේ මේ අත්සන් තබන බව යනුව වුන් කියනවා, තහවුරු කරලා කියනවා කියන එකද මේ කියන්නේ. ඒ කෙසේ වෙතත් තවද ඇමරිකා ඩොලර් මිලියන 480ක් වෙන මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත්තු තීරණය එක්සත් ජනපදය අගය කරන බවත් එමගින් ප්‍රකාශ කරනවා. MCC ගිවිසුම අනුව එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතියක් බදු දීමක් සිදු නොවනු ඇති බව අනාවරණය කරන ඔවුන් තම රට හවුල්කාර රටවල් 29ක් තුළම මේ ක්‍රියාත්මක කළ තියෙන මේ ප්‍රතිපත්තිය මේ ප්‍රගති සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවේ රටේ අවස්ථාව තියෙනවා කියලා ඔවුන් කියා තිබෙනවා. අද අරුණ පුවත්පතේ තොරතුරු වාර්තාවෙත් මේ සම්බන්ධයෙන්ම දක්වා තිබෙනවා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම අත්සන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුමැතිය ලබා ගැනීමට මේ එක්සත් ජනපදය අපේක්ෂා කරනවා කියලා සඳහන් කරන්නේ. අනිකුත් හවුල්කාර රටවල් 29 තුළම ක්‍රියාත්මක කරනවා වගේ මේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් තමයි මේ විදිහට කතා කරනවා කියලා. මේ විදිහට අනාගතයේදී අත්සන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. ඇමති උපදේශක චරිත රත්වත්තේ උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට ලියනවා මේ අතරේ ලිපියක්. ඒ ලිපියට ඉස්සෙල්ලා මම එනවා උඩුදුම්බර කාශ්‍යප හිමියෝ ඊයේ මාරාන්තික උපවාසය අත්හැරියා. නමුත් මුද්‍රිත මාධ්‍ය ඒ වෙනකොට පුවත්පත් මුද්‍රණය කළ අවසන් අපිට විද්‍යුත් මාධ්‍ය විදියට අපේ මාධ්‍ය තියෙන ප්‍රබලත්වයත් එක්ක ඒ මොහොතේ අපිට හැකියාව ලැබුණා වහා මේක අවහොසි වුණා. අවහොසිනි කොහොමද උන්වහන්සේ ඇයි එම ස්ථානයෙන් අපහු වැඩිය කියලා තොරතුරු කියන්න. කෙසේත් අද තමයි පුවත්පත් මේ වාර්තා කරන්නේ. අද පුවත්පතේ තොරතුරු වාර්තාවෙත් එය දක්වා තිබෙනවා. ඒ අනුව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසය අත්හරිති කියලා කියන්නේ. මව්බිම කියනවා රට ජාතිය වෙනුවෙන් මා කළ දෙයට ඇමතිවරයෙකු අපහාස කළා කියලා. උපවාසය අත්හැරියේ අගමැතිගේ පොරොන්දුව නිසයි. අගමැති කාර්යයන් ලැබුණු ගිවිසුම් පිටපතේ කොළ දෙකක් හැබැයි අඩුයි කියලා ඒ සඳහන් කරනවා. අගමැති කාර්යයන් ලැබිච්ච මේ ගිවිසුම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරා විශේෂයෙන්ම මට අවශ්‍ය වෙලා තිබුණු කාරණේ තමයි රජය මේ මොහොතේ මෙයා නවත්තනවා කියන එක. ඒකට සහතිකිය අගමැතිවරයා දුන්නා. ඒ වගේම 16 වෙනිදාන් පස්සේ මේක සිදු වෙන්නේ නැහැ කියන එක ගැන විශ්වාසයක් වුණා. 16 වෙනිදාන් පස්සේ බලයට පත් වෙන එක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, එක සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ අනුව ඒ දෙදෙනා ලබා දුන්න විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුලින්ම මේ ගැන කිව්වා. ඊට සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා මේ සම්බන්ධයෙන් ගිවිසුම් ගත වෙන්නේ නැහැ කියලා රටට ඉරෙහිවන. ඉතින් ඒක තමයි උන්වහන්සේට අවශ්‍ය වුණේ කියලා සඳහන් කර සිටියා. ඉතින් කෙසේ වෙතත් උන්වහන්සේ අර මංගල සමරවීර ඇමතිතුමා කියන ආකාරයේ ලෙමන් පප් කල්ලිය නියෝජනය කර ස්වාමීන් වහන්සේ නමක් නොවන බවද උන්වහන්සේ ඊයේ දවසේ සඳහන් කළා. ඉතින් ඒ අනුව උන්වහන්සේ දේශපාලන කඳවුරක නැහැ කියලා තමයි සඳහන් කරේ. ප්‍රශ්නේ තියෙන්නේ කවුරු හරි කෙනෙක් රට ගැන කතා කරනවා නම් කොහෙට හරි පැත්තකට දාලා මතයක් ගැව්වා, බෝඩ් එකක් ගැව්වා, ආය ආර්යගේ කිව්වා වැඩේ ඉවර කරන්න තමයි මංගල සමරවීර ඇමතිතුමා හැමදාම උත්සාහ කරේ. ඉතින් ඒකම තමයි ඊයේත් කරන්න හැදුවේ. කෙසේ වෙතත් උන්වහන්සේ මාධ්‍යමක් තබලා කියනවා මම ওই කාටක්වත් නැහැ, මට එහෙම එකක් ඕනේ නැහැ, මට මේ රට ගැන ප්‍රශ්නයක් තිබ්බේ කියලා. චරිත රත්වත්ති මහත්මයා එතකොට මොකද්ද කියන්නේ කියලා අරුණ පුවත්පත වාර්තා කළා. එහිදී සඳහන් කරන්නේ ඒ අනුව සහස අභියෝගතා සහයෝ අභියෝග සහයෝගිතා ගිවිසුමෙන් කියන්නේ MCC එකෙන් රටට අයහපතක් වෙනවනම් එම යෝජනා තියෙනවනම් ඒවට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන්න කියලයි අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ති මහතා ඊයේ ඉල්ලීමක් කළා තියෙන්නේ. ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම අත්හිටවන්න කියලා ඉල්ලලා උන්වහන්සේ ආරම්භ කරපු මේ උපවාසය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ අවස්ථාවේ සඳහන් කළා තියෙන්නේ ඒ ගැන මොනවා හරි තියෙනවා නම් යෝජනා එවන්න කියලා. ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු එකගතාව අපේක්ෂා කරනවා කියලා ඇමරිකානු තානාපතිවරිය ඊයේ දවසේ සඳහන් කළා තිබුණා. මේ ගිමිසුමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ 13 වෙනිදා විභාගයට ගැලීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බලන්න බලාපොරොත්තු වන බව. අගමැති මංගල
ඇමති තමන සමාවෙන් වන ඉස්සරට වන්න පුලන් සමහරවිට මුදල් ඇමති මංගල සමරවිට මහතාගේ ප්‍රකාශ කද අපි ඩෙලි ෆ්ට පත් පතෙන් ගෙනවා අපි වෙලාබල්ලම ඉටිසල්ල. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. නම යෝජනා දෙනකොට මේ සම්බන්ධයෙන් වේලාසන කියපු කතාව ඊට පස්සේ කිව්වා ලේඛන තියෙනවා කියලා ඊට පස්සේ කිව්වා අප උසාවි යනවා කියලා ඊට පස්සේ උසාවි කියලා දැන් අපහු මොකද්ද මේ කතාව පිටුවර ලේඛනේ ඉවරුණාන් පස්සේ එතුමා ඉවරති කියලා සමහරට අපි නොදන්න කාරණා එතුමා ඉතින් දේශපාලඥයෝ සමහර විට දන්නවා ඇති මේ සම්බන්ධයෙන් ඒක තමයි මේ දිනමිනේ කියලා තියෙන්නේ අපි බලමු මේකට ලබා දෙන පිළිතුර මොකද්ද කියලා මංගල සමරවිර මහත්මයාට මේ අතර තමයි ඇමති මංගල ඊයේ දවසේ කිව්වේ එක් බිම් මංගලක් ඇමරිකාවට දෙන බවට ඔප්පු කළොත් දේශපාලනින් සමුගන්නවා කියලා. ඒ අනුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් මේ රට අක්කර ලක්ෂ ගණනක් නොව එක් බිම් මංගලක් හෝ ඇමරිකාවට දෙන්නට සූදානම් නම් ඒ බව ඔප්පු කර පෙන්වුවොත් එක් දවසක්වත් නොසිට තමා දේශපාලනින් සමුගන්නා බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. අද දවසේ මේ වාර්තාව දින මෙන පුවත්පතේ තොරතුරු වාර්තාවක් විදිහටයි ගෙන එන්නේ. ඒකම අද දවසේ අප යනවා වෙනත් තොරතුරු වාර්තාවකට. ඒ තමයි ඊයේ දවසේ අපේක්ෂකයෝ ඉදිරිපත් කරපු යෝජනාවල්. විශේෂයෙන්ම මේ පෑඩ් මෑන් සංකල්පය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් කියලා සඳහන් කරන්නේ ඩේලි නිවුස් පත්පතේ සිරස්තලය. රොෂාන් මහනාම සපෝට් සජිත් වුමන්ස් හයිජීන් පොලිසි වුමන් රයිට්ස් ප්‍රයෝරිටි වාර්තාව ගෙනෙනවා අද දවසේ ඩේලි නිවුස් පත්පතේ තොරතුරු වාර්තාවේ. මේ සම්බන්ධ වාර්තාවේ දක්වා තිබෙන්නේ අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒ අනුව මේ සජිත් ප්‍රේමදාස මහතාගේ පෑඩ් මෑන් සංකල්පය සම්බන්ධයෙන් තමයි එහි සඳහන් දක්වන්නේ. කෙසේ වෙතත් මේ පෑඩ් එහෙම නැත්නම් අප සඳහන් කරන සනීපාරක්ෂකතුවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හෝ ආයතන සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතුයි. කාන්තා අයිතිවාසිකම් ජනාධිපතිවරුන් ප්‍රචාරණ ගැටලුවකට වඩා වැඩි දෙයක් බව එදී රොෂාන් මහනාම් මහතා ප්‍රකාශ කළ තියෙනවා. අද දවසේ උපුටා දැක්වීම රසපුවත් පතින් මම මේ ඇත්තරම කැමති මේ වෙලාවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශල තියෙන හොඳ දේවල් දෙපැත්තෙන්ම එල්ලන දේවල් උපුටා දක්වන්න. ඊයේ දෘශ්‍යාබාධිතයන්ට බ්‍රේල් ක්‍රමයට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වා ලබා යුතුයි කියලා. වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන් සහිත ඔවුන්ට බ්‍රේල් ක්‍රමයට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව සිය රජයක් යටතේ ලබා දෙනවා කියලා කියන්නේ දිනමින පුවත්පතේ සිරස්සලේ. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විදිහට අදාළ දෘශ්‍යාබාධිත කණ්ඩායම් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීම සඳහා ශ්‍රී ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධානයේ ගිවිසුම් මත්සන් තැබුවේ මිරිහානේ පිහිටියේ මහතාගේ කාර්යාල පරිශ්‍රයේදී. එදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා ආබාධ සහිත පුද්ගල සංවිධානයේ වෙනුවෙන් තවත් රසාංජලි පත්‍රණගේ මෙනවිය ඇතුළු කණ්ඩායම් මෙතේ ගිවිසුමට එළඹුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වල උන්කෝ 2007 වසරේ අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නීතිගත කරලා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියලා. ඉතින් මේකත් තවත් එක් හොඳ සිදුවීමක් අර අපි උපුටා දැක්වූ පෙර කරුණ වගේම. කෙසේ වෙතත් මේ රටේ මිලියනයකට ආසන්න වැඩි පිරිසක් දෘශ්‍යාබාධිත පුද්ගලයන් සිටිනවා. නමුත් ඔවුන් වෙනුවෙන් අපි කතා නොකිරීම දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ ඒ සම්බන්ධයෙන් කතාවක් නොතිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමා ආරම්භ කරපු වැඩසටහන් පිළිබඳව පහුගිය කාලේ කොල්ලුපිටියේ ඉඳලා අම්බලපිටිය දක්වා ඒ මාර්ගවලට දෘශ්‍යාබාධිතයන් සඳහා වෙනම ගඩොල් ඇල්ලීම සම්බන්ධයෙන් වැනි ප්‍රතිපත්ති ඔවුන් ගෙනාවා කියලා එහිදී මතක් කර සිටියා. මේ දෙපැත්තම හොඳ දේවල් අපි හොඳයි කියන්නට ඕන හොඳ දේවල් පෙන්නුම් කරනවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම ලක්ෂ 10ක් කියන්නේ දෘශ්‍යාබාධිත පුද්ගලන්ගේ ඡන්දය කියන්නේ මේ හැම කෙනෙකුටම ඉතා වටින ප්‍රමාණ ඡන්ද ගොඩක්.
අපි හිතනවා මේ ගැන හිතලා හැමෝම ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරාවි කියලා. ඉතින් ඔවුන්ගේ සම්දෙල ලබා ගන්න හැරීම දෙයක් කරනවා කියලා ඉස්සරහට කවුරු හරි කියනවා නම් තව කොච්චර හොඳයිද? බලමු අනිකුත් ඇගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් මේ වගේ තියෙන හොඳ දේවල් මොනවද කියලා පසුවට අපි එනවා අද පුවත්පතේ සිරස්තලයට. එහි දක්වන්නේ මැතිවරණයට ජනාධිපතිවරුන්ට අදාළ පැමිණිලි 2983ක් වාර්තා වී ඇති බව. ඒ 2983න් පැමිණිලි වලින් වඩාත් විශාලම ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන මේ වන විට පහුගිය දවස්වල තැපැල් ඡන්දයත් එක්ක පැවතිච්ච තත්වයන්. එහිදී සඳහන් කළ තියෙනවා මේ ජනාධිපතිවරණ කාලවකවානුවේ ලැබිච්ච පැමිණිලි වලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබීම පිළිබඳව ඊයේ දවසේ. ඒ අනුව මේ පැමිණිලි බොහොමයක මේ පැමිණිලි බොහොමයක් ඉදිරියේදී නොලැබෙයි කියන අපේක්ෂාවක් තියෙන වෙනදාට සාපේක්ෂව යම්කිසි වෙනසක් බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කළා තියෙනවා. ඊයේ ජනාධිපතිවරුන්ට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සඳහන් කළේ ෆෙඩරල් සංවිධානය මැතිවරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි වලින් පැමිණිලි 2861ක් ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, පැමිණිලි 25ක් ප්‍රචණ්ඩ ක්‍රියා, පැමිණිලි 97ක් වෙනත් කරුණු යටතේ ලැබිලා තියෙනවා. එය මතක් කරනවා. මේ අතර සජිත්ට සහය දක්වන පෝස්ටර් සහ ප්‍රචාරක කාඩ් තිබූ අගමැති ලේකම් කාර්යාලයේ කැබ් රැතියක් අත්අඩංගුවට පත් වෙනවා. ඒක ඊයේ දවසේ තප පුටා දැක්වුවා. අද පුවත්පතේ සිරස්තලය අද තමයි මේ වාර්තා කරන්නේ. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් මැතිවරණ ප්‍රචාරණ කාඩ්පත් සහිත අග්‍රාමාත්‍ය ලේකම් කාලයටත් කැබ් රථය පෙරේද අත්අඩංගුවට ගත්තු බව මාතර මුලස්ථාන පොලිසිය සඳහන් කර සිටිනවා. මේ අතරේ අප එනවා තවත් ප්‍රකාශ කිහිපයක් උපුටා දක්වන්නට අද ඇතුල් පිටු වාර්තාවන්වල. එම සඳහන්වල දක්වා තිබෙන්නේ දිවයින පුවත්පතේ තොරතුරු වාර්තාවේ අත්තනගල්ලට චන්ද්‍රිකා වෙනුවට අලගිය වන්න මහතා පත් කර ඇති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පා දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගිය වන්න මහතා පත් කර ඇති බව මේ වාර්තාවේ දක්වන්නේ. කෙසේ වෙතත් මේ වාර්තාවත් එක්ක ලසන්ත අලගිය වන්න මහත්මයා පක්ෂ තීන්දුවට තීන්දුවත් එක්ක ඉන්නෝ මේ අවස්ථාවේ. යනුව ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක සහාය පළ කරන්න ගත්තු තීරණයත් එක්ක එකඟව ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අනුව තමයි ඔහු මේ විදිහට පත් කර තිබෙන්නේ. චන්ද්‍රිකා රටවටේම රැස්වීම තියයි කියලා කියන්නේ කැඳවුම්කරුවා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකූරල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ගිල රැස්වීම මාලා පැවැත්වීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලාපොරොත්තු වන බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් අපි යනවා මේ අතර තවත් සිරස්තල කිහිපයක් බලන්න. හැබැයි වෙලාවත් සෑහෙන ගිහිල්ලා තියෙන වෙලාවේ අද තරඟ සම්බන්ධයෙන් සඳහනකට ඉස්සෙල්ලා අපි එනවා මේ දි අයිලන්ඩ් පුවත්පතේ සිරස්තලේ. ප්‍රෙසිඩෙන්ෂල් කැන්ඩිඩේට් ඩොක්ටර් අජන්ත සේස් ෂී සෝ යුකේ ගාබේජ් බීන් ටේකන් ටු අරුවක්කාලු ඇට් 1:30 AM කියලා. ඒ අනුව මේ නොරොච්චෝලේ ආශ්‍රිත ප්‍රදේශයට එහෙම නැත්නම් මෙම ප්‍රදේශයට මේ පහුගිය දවස්වල වඩාත් කතා බහට ලක් වූ එක්සත් රාජධානියෙන් ගෙන්වන ලද එක්සත් රාජධානියෙන් ගෙන ලද මේ කුණුගොඩවල් ගෙනහින් තිබෙන අරුවක් කාලුවට කියලා ඇය සඳහන් කරනවා. උදේ පාන්දර 1:30 පමණ මේව අරගෙන ගියා කියලා තමයි ඇයගේ ප්‍රකාශනය තුළ දක්වලා තියෙන්නේ. අපි මේ අතර මේ අද පුවත්පත් කිහිපයකට යනවා. මේ පුවත්පත් වලින් අපි යන්නේ අද අරුණ පුවත්පතේ සිරස්තලයකට. ඒ අනුව එහි සඳහනේ දක්වලා අද මේ වාර්තාව ජයග්‍රාහකයෙක් සම්බන්ධයෙන්. ඒ අනුව වාද්දුව පොතුපිටියේ කවීෂ අරුණ සමග මිලියනයක් දිනාගත්තා කියලා පුවත්පතේ සඳහන් කරලා තියෙනවා. අද එම පුවත්පතේ ඡායාරූප වාර්තාව තමයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් පෙරේරා ජයග්‍රහණය තෝරපු ආකාරය ජයග්‍රාහකයෙක් තෝරපු ආකාරය මේ පුවත්පතේ ගෙනින්නේ. අපි කෙටි විරාමයකට ගිහිල්ලෙන්න තවත් තොරතුරු අරගෙන මේ දෙරණ අරණා. සියලු දේශපාලන පක්ෂවල මැද පෙළේ නායකයෝ ඔක්කොම මැරුණා. ඒ රික්තිය තමයි අද මේ තියෙන්නේ. මැලේසියාව කරනවා අපි අවුරුදු 5ක් යනකොට, සිංගප්පූරුව කරනවා අවුරුදු 10ක් යනකොට අපිට හම්බුන්නේ අවුරුදු 25ක් මේ බලේ. කවද හරි ඒගොල්ලෝ බලයට එනකම් මේ රටේ අර්බුදය hina vivi බලාගෙන ඉන්නේ නැහැ. මේ පුතානෝලගේ ආණ්ඩුව සාමාන්‍ය සිංහල මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සුන් අතර සැකය වපුරපු ආණ්ඩුව. ඒ නිසා මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දිය හැක්කේ ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් හැදෙන ආණ්ඩුවට පමණයි කියන එක අපි සිහිපත් කරනවා. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වෙයි. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වෙයි. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. උතුරා යෑම වලක්වයි.
හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. කොච්චර වටිනවා නම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැක ගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්නකොට මිරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැක ගන්න. සෑම සේතුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. රාත්‍රි කාලයේදී ධාවකයා පහසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX මෝටර් බයිසිකල් ටයර් දැන් වෙළඳ පොලේ ලබා ගත හැකි. අට්ටිය නාලා දතකට මැදලා අස්සන්ට ඇදලා ඉන්න ඕන වැඩේට. දත්තික මැද ගන්න නම් මං ගෙනාව නියම් භාණ්ඩයක්. මොකද්ද මේ සිග්නල් 1 2 3 කියන්නේ? මේකෙන් අපිට දෙනවා බෙනිෆිට්ස් තුනක්. නෑ. 1 2 3 strong වෙන්න ටී. 1 2 3 සුදුවන්ද දෙපලකි 1 2 3 ෆ්‍රෙෂ්නස් සුරකි 1 2 3 එක්ස්ට්‍රා සැලකිල්ලකි මරුනේ ඒක තමයි කියන්නේ සිග්නල් 1 2 3 කියලා සිග්නල් 1 2 3 දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක් DSI tires any bike one tire mom's kitchen එකට ආරාධනා මොනවද හදන්නේ ඔය ආසම restaurant restaurant biryani ඒක challenge එකක් පුළුවන්ද ඔව් සුවඳින්නම් restaurant වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි કૃතිම පාට કૃතිම රසකාරකත් නැහැනේ no chef special biryani mix නෑම් කුළුබඩු පදමට මුසුවී යති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක මම්ස් කිචන්. මං කිව්වේ මේ රටගමන යන්න ගිනිපොලියෙන් කියලා. ඈ? චැම්පියන් සේව ගිනිපොලිය. ගිනිපොලියෙන් ඉතුරු කරන ජීවිතේ සුපිරි. පෑන් ඒෂියා බැංකුවේ කරන්න ඉදිරි. අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණනකරුව රැකදුන් රත් සඳුන් සාරයෙන් වැඩි දියුණු කරන ලද Mary Red Sandalwood Anti-Marx Face Wash සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නිරෝගී පැහැපත් සමක් ලබා දේ. Mary Red Sandalwood Anti-Marx Face Wash ඔබ තවත් ලස්සන කරයි. ජපන් තාක්ෂණය තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය තැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED ඔයාගේ කොණ්ඩේ කොයිතරම් ලෙන්ත් එකකට තියෙන්න ඕනද මගේ ගානට මේ ලෙන්ත් එකට ඒ ඩැමේජ් කොණ්ඩේ ලෙන්ත් එකට බලපානවා නවදාව් හෙල්දි රිචුවල් කෝන්ෆ්ලවර් සහ කොකොනට් ඔයිල් සමගින් කිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්ත් එකට ඔබේ කෙස් කලම පවත්වා ගැනීමට උපකාරී වේ අරුණ සමග මිලියනයක් අරුණ පළමු සංවත්සරය වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගය හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය දෙරණ අරුණ ශ්‍රී ලංකා's breakfast show
ඔබ දේරනාරණ සමග යලිත් සම්බන්ධ වෙන්නේ අද මව්බිම් පුවත්පතේ විශේෂ වාර්තාවකට එනවා අප අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉලංගේ තමිල් අරුෂකච්චි පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් සිද්ධ වෙ තිබෙනවා. එනු වාලච්චේනිදී මේ සිද්ධ වෙන්නේ මඩකලපුවේ. මෙහිදී දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡා කරනවා. විශේෂයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් ගැටලුව, ජාතික ගැටලුව විසඳුම්, නව ආණ්ඩුකම් ව්‍යවස්ථාව සැකසීම, බලහත්කාරයෙන් අතුරුදන්වන්ගේ ප්‍රශ්නය මේ ගැන තමයි කතා කරලා තියෙන්නේ. අද දවසේ උපුටා දක්වන්නේ අතුල් පිටු වාර්තාව. ඉතින් ආයි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එතුමලා යම් කිසි කිවිසුමකට ඇවිල්ලා අවසන් මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයත් සමග කෙසේ වෙතත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලාපොරොත්තු පිළිබඳ මෙහිදී සාකච්ඡා වන බව කියනවා. අද මේ අතරේ අපි යනවා සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට. ඊයේ දවසෙත් ජනහමු ගණනාවක් පැවැත්තුණා එතුමා සම්බන්ධ වෙච්ච. ඉතින් දවසට පහක් ජනහමු අමතනවා කියන්නේ ලෙහෙසි නෑ. මේ අපේක්ෂකයෝ දෙදෙනම, ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනම මැතිවරණ වේදිකා 150කට නගින් නියමිතව තිබෙනවා. ඉදිරි කාලවකවානුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු 13 වෙනිදා වෙනකොට අවසන් වෙනවා. 13 වෙනිදා මැදම රාත්‍රිය වෙනකොට ඉතින් 8 ඉස්සෙල්ලා සෑහෙන දිවිල්ලක් මේ හැම අපේක්ෂකයෙක්ම කරනවා. අපි යමු ඔවුන්ගේ වේදිකාවල මොනවද කතා වෙන්නේ කියලා බලන්න. 16 වෙනිදා ඒ ආරම්භ වෙන ආණ්ඩුවෙන් මම පැහැදිලිවම අනතුරු හැඟවීමක් කරනවා. දේශපාලඥින්ට සුරසැප ජීවිත නැත. දේශපාලඥින්ට වාහන පර්මිට් නැත. ආණ්ඩු මාරු වෙන ගානට අලුතෙන් වාහන පිටරටින් නානයනය කරන්නේ නැත. අලුත් ආණ්ඩුව දුෂ්කර ක්‍රියා කරනවා. මහන්සි වෙලා රටේ ජනතාවට වැඩ කරනවා. අමාත්‍යංශවල අනවශ්‍ය වියදම් සියල්ලක්ම කපා හරිනවා. ඕනතරම් මුදල් ඉතුරු කරගෙන මේම මේ චූන් එක අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බෑ, ජෙන්ගෙට යන්න ඕනේ. කොච්චර දෙයක්ද මං අවුරුදු 10 ජීවත් වෙනවා නම් ඉතින් මට හරි සතුටුයි. මං අවුරුදු 5කින් පස්සේ ඉන්නේ මැලේසියාව වගේ දියුණු රටක, අවුරුදු 10කින් පස්සේ ඉන්නේ සිංගප්පූරුව වගේ දියුණු රටක. තව දෙයියනේ කියලා අවුරුදු 20ක් විතර ජීවත් වෙන්න හම්බුනොත් බය වෙන දැන් ඇමරිකාවේ ජීවත් වෙලා මැරෙන්න පුළුවන් වෙයි මට. සුජිත් විසින් මහත්මයා කියන විදිහට අද ඇතුල් පිටුවෙන් අන්නේ යහපාලන ආණ්ඩුව විදේශ බලපෑම් වලට යට වෙලා අගමැති කටයුතු ගන්න NGO කියන ආකාරයට අරුණ ඇතුළු පිටුව රටට වැඩ කරන අය අපි ආරක්ෂා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක කෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් මේ පුවත්පතේ ගෙනෙන්නේ. මේ අතර සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ, ෆෙඩරල් රාජ්‍යයක් සඳහාම සැකසුවක් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරනවා. කෝටාභය ප්‍රතික්ෂේප කළ දේ සජිත් පිළියරන්, නිතිච්ච කල්යනන්ද තිරානගම මහතා සඳහන් කරන්නේ. අපි යමු සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට. ගියා වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවටත් මොනවද කියවෙන්නේ කියලා බලන්න. බලයට ආපු අය මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගත්ත අයට මොකද කරේ? අවුරුදු 4ට සිදුවීම් 6යි. මුලින්ම අම්පාරේ, ඊළඟට ගාල්ලේ ගින්තොට, ඊළඟට මහනුවර දිගන, හතරවෙනියට කුලියාපිටිය, හලාවත, මිනුවන්ගොඩ. අවුරුදු 4ට මුස්ලිම් වරුන් 6 තැනකදී ප්‍රහාරයට ලක් වුණා. මුස්ලිම් වරුන්ගේ ආරක්ෂාව දෙන්න මේ ආණ්ඩුවට බැරි වුණා. මිත්‍රවරුනි, බේරුවල සිද්ධිය පැය 24ක් ඇතුළත පාලනය කරන්න පුළුවන් වුණත් දිගන සිද්ධිය දවස් 4ක් යනතුරු පාලනය කරගන්න කොන්ද පණ නැති මේ ආණ්ඩුවට බැරි වුණා කියලා අපි සිහිපත් කරනවා. ඒ නිසා මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දිය හැක්කේ ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් හැදෙන ආණ්ඩුවට පමණයි කියන එක අපි සිහිපත් කරනවා. මේ පුතානෝලගේ ආණ්ඩුව, මේ රට ලේවිලක් කරපු ආණ්ඩුව, ලේ තැවරිච්ච ආණ්ඩුව, මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට නිදහස දීපු ආණ්ඩුව, සාමාන්‍ය සිංහල මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සුන් අතර සැකය වපුරපු ආණ්ඩුව, පීතිය වපුරපු ආණ්ඩුව, සමගිය වෙනුවට ભેදේ වපුරපු ආණ්ඩුව, මේ කාලකන්ණි ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 සිංහල දෙමළ මුස්ලිම් සමගියේ දිනය නොවැම්බර් 16 මගේ අම්මේ තාත්තේ. ඒ සාමය කැඩෙන කිසිම දෙයක් මේ රටේ ඇති නොවිය යුතුයි කියන අදහස මගේ හිතේ තිබෙනවා. මේ රටේ ස්ථාවර භාවය තහවුරු වෙනකොට, ස්ථාවර රජයක් තියෙනකොට, තීරණ ගන්න නායකයෝ ඉන්නකොට, ආයෝජකයෝ එනවා, ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්, සංචාරකයන් නැවත පැමිණෙනවා. අපි රජයක් හැටියට ඍජුවම මැදිහත් වෙලා මේ කාර්ය කරන්න අපි ඒක කරනවා. අද ඩේලි FT පුවත්පතේ උපශේෂ වාර්තාව විදක්වන්නේ GR ශබ්රි
make a strong case for Muslim support වාර්තා කරන්නේ මේ වන විටත් මුස්ලිම් ජනතාවගේ සහාය ලබා ගැනීම විශාල වශයෙන් මේ වන විටත් ජනාධිපති නීතිඥ අලිෂාප්‍රිය මහතා ඒජේ මුසම්මිල් මහතාගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරි සඳහන් කරනවා ප්‍රෙසිඩන්ට් කවුන්සල් ජනාධිපති නීතිඥ අලිෂාප්‍රිය මහතා 135කට වැඩි මුස්ලිම් ජනතාවගේ සහයක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබෙන බව 50 දක්වා මේ තත්ත්වය වර්ධනය කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව කියලා සඳහන් කරනවා. ඒ වගේම 65ක් පමණ සහයක් දෙවි කියලා ඔවුන්ගේ විශ්වාසය තියෙනවා කියලා සඳහන් කරන්නේ මේ වාර්තාවේ අද දවසේ ඩේලි එෆ්ටි පුවත්පතේ සිරස්තලේ තුම සඳහන් කරනවා GR2 ලී ක්වාන් යූ ඇන් මහතිර් මොහමඩ් ඉන්සිස් හී විල් ටර්න් ශ්‍රී ලංකා රවුන්ඩ් කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවෝතින් අනාගතය ඒ ලී ක්වාන් යූ පාලනයක් යටතේ වගේ මහතිර් මොහමඩ් පාලනයක් වගේ මේ රටවල් ගොඩනැගෙනු ඇති බව තමයි දියෝන් සඳහන් කර තිබෙන්නේ. ඉතින් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවොත් එහෙම වෙයි කියලා කියනවා. සුජීවසෙන් සිංහ මහත්මයා කියන්නේ 5න් මැලේසියාව 10න් සිංගප්පූරුව කියලා. ඉතින් ඔක්කොම දැන් මේ දවස්වල මේ රටවල් දෙක ගැන තමයි කතා ගල්ලා තියෙන. ඉතින් මුලින්ම කතා කරේ මේ ගැන මම හිතන්නේ මේ පොදු ජන පෙරමුණ පාර්ශවයේ ඒකත් එක්ක අපිට දැන් ආපහු බලාපොරොත්තුවක් එක්සත් ජාතික පාක්ෂිකිනුත් දීලා තිනවා. සතුටුයි කොමාරි මේ දෙගොල්ලෙන් කවුරු හරි අරගෙන මේ අවුරුදු 70ට කරන්න බැරි ටික කරලා අපිව ගොඩ දාලා යයි කියලා ජීවිත කාලේ. අද ඉන්න අනතුරුව අප එනවා මේ රාජපක්ෂ සමයේ පීඩාවට පත්වෙච්ච මාධ්‍යවේදීන්ට වන්දි ලබා දීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව රසපුවත්පති උපශීර්ෂ වාර්තාවක ගෙනෙන්නේ. එහිදී සඳහනේ දක්වා තිබෙන ආකාරයට ඉදිරි කාලයේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ අවශ්‍ය විවිධ ආකාරයේ පීඩාවන් පත්වෙච්ච මාධ්‍යවේදීන්ට සහාය දෙන 2005 සිට 2015 දක්වා පත්කරනද කමිටුවක් තියෙනවා. එහි නිර්දේශ මත තමයි මේ ගැන අද සඳහනේ දක්වා තිබෙන්නේ. මම හිතන්නේ රට ගියේ ගොඩ දෙනෙකුට ඉන්න වෙයි මේ සම්බන්ධයෙන් දේවල් ලබා ගන්න. අද දිනමින කියනවා මත්තල හම්බන්තොට අධිවේගී අධිවේගී අධියර දෙකක් ජනතා අධියරපත් වෙනවා කියලා. යනුව දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ අධියර දෙකක් අද ජනතා අධියරපත් වෙනවා. මාතර සිට මත්තල හම්බන්තොට දක්වා ඉදිකරන මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස් දෙකක් තමයි මේ විදිහට ජනතා අධියරපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ යනුව මේ කොටස ජනතා අධියරපත් වීම තුලින් ඔබට පුළුවන් මාතර සිට පැමිණෙන පිරිසට බරවකුමුක ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධලා ඉතා කෙටි කලක් තුළ සූර්යවැව හම්බන්තොට මත්තල හා කතරගමතුරු ප්‍රදේශ රැසකට යාමට අදියර තුන කොටසේ ඇඹිලිපිටිය නෝනගම් මාර්ගයෙන් බරවකුමුක ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වෙලා පීටවි මේ දොරටුව තිබෙනවා. මේ මතක් කිරීම අද වාර්තාවේ. ඉතින් වැඩ නිම නොකර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කිරීම ගැන ජනතාවගේ විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන්නේ මහජන නියෝජිතයන් කිහිපයක්. යනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ විරෝධතාව දැක්වීම අද මවුබිම් පුවත්පතේ ඇතුළු පිටුවේ ගෙනෙනවා. මේ සම්බන්ධ තාම වැඩ ඉවර නැහැ. හැබැයි මෙන්න විවෘත කරන්න යනවා කියලයි ඔවුන් චෝදනා කරන්නේ. මම එනවා මේ සියල්ල අතරේ වික්ටර් අයිවන් මහතාගේ ප්‍රකාශයකට දේශපාලන වේදිකාවේ එතුමා පළ කරන ලද අදහස් කිහිපයක් අපි ගිහිල්ලෙමු. දැන් මේමයි කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ බලය උරගා බැලීම හොඳයි. නමුත් තියෙන ඒ කියන්නේ ප්‍රශ්න කරන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇත්තටම 2005 ඒගොල්ලෝ තරඟ කරේ නැහැ. 2015 තරඟ කරේ නැහැ. දැන් තමයි තරඟ කරන්නේ. ඒකට කමක් නැහැ තරඟ කරාට. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ තරඟ කරන්නේ බලය අල්ලන්න නන් නෙමෙයි. ඒගොල්ලෝ තරඟ කරන්නේ ඉස්සරහා පාර්ලිමේන්තුවට තරඟ කරලා යම් ආසන සංඛ්‍යාවක් වැඩි කරගන්න. ඒක වරදක් නැහැ. ඒගොල්ලෝ සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නේ තමයි කවදා හරි ඒගොල්ලෝ බලයට එනකන් මේ රටේ අර්බුදය හිනාවිවි බලාගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ අර්බුදය තමන්ට ඕන විදියටයි ගමන් කරන්නේ. ඒ ගමනයි ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා ගැනීම පිළිබඳ අපේක්ෂාව අතරයි ලොකු ගැළපීමක් මට නම් පේන්නේ නැහැ.
කෙසේ වෙතත් ඉතින් සජිත් කඳුරෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් අඩුවේ කියන කතාව මේ වන විට මෙයත් එක කතිකාවක් ඉදිරියෙනවා. ඉතින් ජනතා මුක්ති පෙරමුණ ඇත්තටම කැඩුවේ සජිත් කඳුරේ ඡන්දද, ගෝඨාභය කඳුරේ ඡන්දද? එය ගැටලුවක්. මේ අතරේ අද ඔවුන්ගේ අදහස් දැක්වීම් කිහිපයක් අද පුවත්පත් වාර්තාවන් තුළ දක්වා තිබෙනවා. අපිට යන්නට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයන්, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මෙවර ජනාධිපතිතුරු අපේක්ෂක ගෝඨාභය අනුරකුමාර දිසානායක මහතා, ජනතා අධිෂ්ඨානයන් ඉටු කරන පාලකයන් සිටිය යුතු බව තහවුරු කරා ඊයේ. ඒ අනුව ඒ වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල කියලායි ඔහු කියන්නේ. ජනතාව බලා ගන්න, ජනතාව ආරක්ෂා කරන පාලනයක් අපි මේ රටේ ගොඩනගමු. එයි මේ සියලු වේදනාවන් අපි අත්විඳලා තියෙන අය. මේ නිසා අපිට ඇත්තට උවමනාවක් තියෙනවා. මේ රටේ මේ ජීවත්වන සමාජයේ ජීවත්වන දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට, කාන්තාවන්ට, ආබාධිත වූ අයට, ඒ වගේම අපේ රටේ රෝගීන්ට මේට වඩා හොඳ උසස් ජීවන තත්ත්වයක් ලබා දීම අපේ පරමාර්ථය. අන්න ඒ වෙනුවෙන් තමයි අපි තමුන් අන්සරන් ඉල්ලන්නේ මේ රටේ පාලනය අප වෙත ලබා දෙන්න සහ වශයෙන් මේ රටේ පුරවැසියන්ට හොඳ ජීවිතයක් උරුම කරන්න අපි බැඳී සිටිනවා. හඩම්බරයි හැම අපේක්ෂකයෝම අපිට හොඳක් කරන්න ඉන එක ගැන අද දිනමින කියන්නේ ජනාධිපති අරමුදල දුප්පතුන් වෙනුවෙන්මයි. මහේස්සේනනායක මහතා සඳහන් කරනවා ඒ අනුව ජනාධිපති අරමුදල දුප්පත් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් මිස පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රීවරයෙකුට එකම රුපියලක්වත් ලබා නොදීම සඳහා ගෙන යන කටයුතු කරන වැඩපිළිලක් බවට පත් කරනවා කියලා. ලොකු දෙයක් ජනාධිපති අරමුදලෙන් තමයි අර සෑහෙන අපහසුයි කියලා හිතන් ඉන්න සමහර මන්ත්‍රීවරුන්ට සිංගප්පූරුවේ රෝහල්වල ප්‍රතිකාර ගන්න හෙම්බිරිසාවට, සමහර අයට බයිපාස් කරන්න, තවත් සමහර අයට තව තව ප්‍රතිකාර ලබා ගන්න ඔක්කොම සල්ලි ටික දෙන්න. පොඩි මිනිස්සෙක් ගිහින් ඉවරලා මට ඉන්න ඕනයි කියලා කම ලිස්ට් එකේ ඉඳලා සෑහෙන අමාරුවෙන් තමයි කීයක් හරි ගන්න වෙන්නේ. හොඳයි ඉතින් එහෙම දෙයක් හැදෙන්නේ ඉස්සරහට කියලා අපි විශ්වාස කරනවා. එහෙම වෙනවනම් අද ඉන්න අනතුරු වෙන්නේ මේ අද ටුඩේ පුවත්පතේ සිරස්තලය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය, ඒ වගේම ඊයේ දවසේ උන්වහන්සේලා කිහිප නමක්ම කරපු ප්‍රකාශයන් කිහිපයක් පුවත්පත් වාර්තාවන් තුළ ගෙනෙනවා. යනුව රටට හිතකර ආකාරයේ වැඩපිළිවෙලකට ඉදිරියේදී කටයුතු කරන කෙනෙක් වේ නම්, ඉදිරියේදී රට හොඳ තැනකට ගෙන යන කෙනෙක් වේ නම් ඔහුටයි මේ සහාය ලබා දිය යුත්තේ. මේක අවසන් අවස්ථා අනුභව උන්වහන්සේ සඳහන් කරනවා. අපි ඩියු ගුණසේකර මහත්මගේ ප්‍රකාශයෙන් පටන් අරගෙන උන්වහන්සේගේ ප්‍රකාශයේ අවසානයේ අහමු. 86 ඉඳලා 90 දක්වා කාලය තුල ඇතිවෙච්ච සිද්ධීන් ටිකෙන් සියලු දේශපාලන පක්ෂවල මැද පෙළේ නායකයෝ ඔක්කොම මරුණා. ඒ රික්තය තමයි අද මේ තියෙන්නේ UNP ගේ අරමුදය. ගාමිණිසා නායක ලලිත් ඇඳවලන්ගේ බොහොම බුද්ධිමතුන්, හරිම සංස්කෘතික පුද්ගලයා. පෙළක් නැති වෙච්ච හැද පුස්සෙක් අපිස්සෙක් තමයි දේනාධිපති තරණය වෙන්නේ. ඒකයි අපි මහා භයානක ඉරණමක ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ අපිට ඕන වෙන්නේ මෙන්න මේ එදා මහින්ද ඕන වුණා හා සමාන ආකාරයකට ජාතික සංවිධානවලට. ඔහු ගේන්න බැරි වුණොත් එදා මහින්ද ගේන්න බැරි වුණා නම් සිදු වෙන දේ සිදු වෙනවා. අපි ගෝඨාභයට කඩේ යනවා කියලා කියනවා නම් අපි කඩේ යන්නේ ඔහුට. ඔහුව රට වෙනුවෙන් කඩේ යවන්න. මිසක් ඔහු රජ කරන්න නෙවෙයි. අද වෙනකොට බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රටේ දේශපාලන වශයෙන්, අපේ රට සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන් දැඩි ආක්‍රමණයකට හසු කරලා අපේ ගෙල සිරකලා පමණක් නෙවෙයි මේ ටික කරපං කියලා කියනවා. අන්න ඒ නිසා තමයි අපිට අයෝමය නායකත්වයක් රටට අවශ්‍ය උනේ. ඔහු අධිෂ්ඨානශීලී නායකයෙක් විය යුතුයි. අපේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි නායකයෙක් විය යුතුයි. අපේ ප්‍රශ්න විසඳන නායකයෙක් විය යුතුයි. එහෙමනම් ජනතාව ඒ තමන්ගේ අවුරුදු 5කට වරක් ලැබෙන පරම අයිතිය පාවිච්චි කරලා නායකත්වය බිහි කරනවා වගේම ඊට පසුව අප සමග අත්වැල් බැඳගෙන ඒ නායකත්වය සහ ඒ පක්ෂය, ඒ දේශපාලන ක්‍රියාමාර්ග හරිමකට යෙවීම සඳහා එකතු විය යුතුයි.
අද පුවත්පතේ උපශීර්ෂය තැපැල් ඡන්දය අද අවසන් වෙනමයි යනුව ජනාධිපති වෙන්ට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ට වෙන අවසන් අවස්ථාව අද දවසේ ඔබ එය පාවිච්චි කරාවි කියලා අප විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව කල් තැබෙයිද මොකද්ද වෙන්නේ? පාර්ලිමේන්තුව රැස්වීම දෙසැම්බර් 3 වෙනි අඟහරුවාදා හවස 1 දක්වා කල් තැබීමට නියමිතයි කියලා තමයි දැනට ලැබෙන තොරතුරු වාර්තාවන් එක්ක අපට සඳහන් වෙන්නේ. යනුව තමයි නොවැම්බර් මාසේ පළමු වෙනි රැස්වීම සතියේ පළමු රැස්වීම අද පෙරවරු 10:30ට ආරම්භ කරන්නේ. ඉදිරි සභා නායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ එක්කම තමයි ඒකීය රාජ්‍ය නැතිනම් යුනිටරි ස්ටේට් එක නැමැති සංකල්පය සුරකින බවට සජිත්ගෙන් ප්‍රතිඥාවක් ගන්න කියලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රතිඥාවක් ගන්න ඔහු බලයට පත් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ ඒකීය රාජ්‍ය සංකල්පය රකින්නවා කියලා ඒක තමයි සිදු විය යුත්තේ කියලා මෙම වාර්තාවේ සඳහන් කරනවා. මේ අතර බිත්තරයක තොගමිල රුපියල් 13 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වෙනවා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය. ලංකා ඉස්රාල් ජනතාවට සහන සැලසීමේ අරමුණින් තමයි ඒ කරන්නේ. ග්‍රෑම් 55ට වැඩි බිත්තරයක තොගමිල රුපියල් 17ක් වෙනවා. මේ මාසේ අවසන්ට 55ට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් 14ක් දක්වා පහත හෙලීමට කටයුතු කරනවා කියලා ඔවුන් සඳහන් කරා. ඒ වගේම තමයි ලක්විජය නඩත්තු කොන්ත්‍රාත්තුවක් චීන සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඊයේ පුත්තලම ලක්විජය බලාගාරයේ එක කොටසේ බී මට්ටමේ නඩත්තු කටයුතු වලට තමයි මේ විදිහට අනුමැතිය ලැබී ඇති බව පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ. ගෑස් සිලින්ඩර් ලක්ෂ බැගින් වෙළඳපොළට නිකුත් කරනවා. ලිට්‍ර සමාගම කියන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා ගෑස් සම්බන්ධයෙන්. ඒ වෙළඳ අධ්‍යක්ෂවරයා ඊයේ දවසේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. ලංකාදීපේ උපශීර්ෂ වාර්තාව අපි වෙලා බලමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලී. ඉතිමත් හොඳ තත්ත්වයක්. මේ අතර ජනාධිපති වන්නේ විදේශ නිරීක්ෂකයෝ 36ක් එක් වෙලා ඉන්නවා. ජනාධිපතිව නිරීක්ෂණය කිරීම සඳහා ආසියා මැතිව නිරීක්ෂණ ජාලයේ ඇන්ෆල් විදේශීය නිරීක්ෂකයන් 36 දෙනෙකු දිවෙන්ට පැමිණෙන බව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා. අද තොරතුරු වාර්තාව උපුටා දක්වන්නේ ඇතුළු පිටුවෙන්. ඒකම ඔබට මතක් කර තිබෙනවා, මේ නිරීක්ෂකයෝ විශේෂයෙන්ම යම් කිසි සිදුවීමක් වෙනවා නම් ඒ නිරීක්ෂකයෝ දැනුවත් කරන්න. නිරීක්ෂකයාට අයිතිය තියෙනවා, හැකියාව තිබෙනවා. ඒ අවස්ථාවේ ඉන්න ඡන්දපුල නිලධාරියාගෙන් නිරීක්ෂකයා අත්සනක් ලබා ගත්තොතින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්නට මැතිවරණ කොමිසමට කියන්නේ. යම් කිසි ඡන්ද අක්‍රමිකතාවක් අදාළ තැන සිද්ධ වුණා, ඒ අනුව මේ ඡන්දය අවලංගු කරන්න කියලා. ඒ වගේම ඔබට මතක් කරනවා ඡන්දය අන්තිම මොහොතේ දාන්න යන්න ඉන්න එපා. මේ පාර වෙන පාරවල වගේ නෙමෙයි. ඔබ දන්නවා සාමාන්‍ය බැංකුව නම් 3ට වැහුවයි කිව්වොත් ඇතුළට ගත්තොත් ඇතුළට හිටපු ගත්තු කට්ටියගේ ඔක්කොම මුදල් වැඩ කඩේ දුක් කරනවා. එළියේ ඉන්න කට්ටිය තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඡන්දපොලේ දිහිම වෙන්නේ නැහැ. මේ වාර විශේෂත්වයක් තියෙනවා. ඡන්දපොල ඇතුළට ආවට වැඩක් නැහැ, පොලිමේ හිටියට වැඩක් නැහැ. ඡන්ද පත්‍රිකාව අතේ තියෙන අයට විතරයි ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. පොලිමේ හිටියට ඡන්දේ දාන්න දෙන්නේ නැහැ. දැන් වේලාසන ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න එක මතක් කරනවා. ওই මැතිවරණය සම්බන්ධයෙන් තියෙන බොහෝ ප්‍රශ්න අද ඔබට යොමු කරන්න පුළුවන්. 11:15 වෙනකොට උදෑසන අද වෙන 24 නාලිකාව, ඒ වගේම අද දෙරණ සිංහල සහ අද වෙන 24 කියන අපේ Facebook පිටු ඔස්සේ ඔබට සජීවී බලන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගී වෙන විශේෂ වැඩසටහන. එම් වැඩසටහනේ පෞද්ගලිකව ඔබට ප්‍රශ්න තියෙනවා නම් මා වෙතත් යොමු කරන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්න තියෙනවා නම් පෙළගස්සන්න පුළුවන්. ඒ සියල්ල සජීවීව ඔබත් සමග සම්බන්ධව අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යන්න කියලා මතක් කරනවා. අපි මේකම එන්නේ අද දවසේ මව්බිම් පුවත්පතේ ඇතුළු පිළිස්සන් කියන්න ඕන හින්දා අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහන් කළා. මේ රට දරුවනේ දූපත් රාජ්‍යයක් විදිහට මේ රටේ වාසනාව වගේම යම් යම් අවාසනාවන්ත තත්ත්වයන්ුත් තිබෙනවා. ඇතැම් වෙලාවට දූපත් රාජ්‍යයක් විදිහට අපි ස්වභාව ධර්මයාගෙන් සම්පත් වලින් අනූන වූ සම්පූර්ණ වූ රටක්. හිරු එළිය, සඳ එළිය, ගසකොළ, ඇලදොළ, සතා සිව්පාවා, ගංගා, මහ පොළව, දිවයින වටා, මහා මුහුද, එහෙම ලෝකේ බොහෝ රටවල් වලට සියලු සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වන්ත රට
පින්වන්ත රටක් විදිහට තව තවත් ඉදිරියට යන්න දරුව හොඳට ඉගෙන ගන්නට ඕනේ. රටක අධ්‍යාපනය සඳහා කරන වියදම ආයෝජනය තමයි ඒ රටේ අනාගතය සඳහා කරන විශිෂ්ටතම ආයෝජනය. ඊට වඩා ඉහළ ආයෝජනයක් නැහැ. දරුව හොඳට ඉගෙන ගත්තාම රැකියාවල් වලට යනවා විතරක් නෙවෙයි ඒ දැනුම උගත්කමත් එක්ක වැඩෙන්න වැඩෙන්න ඔබේ බුද්ධිය මෝරනවා. ඒ තුළ ඔබ රටේ ලෝකය ගැන ඔබ හොඳට දැනගන්නවා. ඔබේ දැනුමත් උගත්කමත් එක්ක ඔබ හොඳින් හඳුනා ගන්න පටන් ගන්නවා. කාටවත් ඔබ රවට්ටන්න බැරුව යනවා. දේශපාලඥයෝ සමහරලාට මිනිස්සු රවට්ටනවා චන්දකාරණෝ එක්ක ඒවා කියලා. නමුත් හැම කෙනෙක්ම උගතුන් නම් කාටවත් රවට්ටන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා උගත්කමත් එක්ක දැනුම වර්ධනයත් එක්ක ඉතාම වැදගත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ ඔබ උගත් බුද්ධිමත් යහපත් පිරිසක් බවට පත් වෙන්න. ජනාධිපතිතුමා කියන දේශපාලඥයෝ ගොඩක් පොරොන්දු දෙකලා විවිධ දේවල් කියලා ඡන්ද කාලෙට ජනතාව රවට්ටනවා කියලා. එහෙම රවට්ටන්න වෙන්නේ නැහැ ඉගෙන ගත්තොත් කියලා ඒක ඇත්ත. ගොඩ දේවල් ඉතින් ගෙවිච්ච අවුරුදු 4 මාරෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රතිපත්ති මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියවුවා වගේම අපි කියමු මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමාජ විප්ලවය, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රට හදන සෞභාග්‍ය දැක්ම, අනුර කුමාර මහත්මයාගේ මේ යෝජනා ඔක්කොම අපි ඉගෙන ගනිමු. එතකොට පුරු කියන්න බැරි වෙන්නේ අඩු ගන්න ඉදිරි කාලෙවත් නේද අපේක්ෂකයන්ට. අපි එනවා මේ විදේශ සංචාරකයෝ නැහැ. අනුරාධපුරයේ හෝටල් 24ක් බැංකුවලට සින්න වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ හේතුවෙන් බැංකු ණය ගෙවා ගත නොහැකිව අනුරාධපුර නගරයේ සංචාරක හෝටල් 24ක් හෙටම අද හෙටම බැංකුවලට සින්න වීමට හෝ විකුණා දැමීමට සිදුවන බව අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. සංචාරක කර්මාන්තය නගා සිටීමේ ගත් පියවර තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අත්වූ සෙතක් නැහැ කියලා ඔවුන් කියන්නේ. සහන ණය ලබා දීම ගැන කතා කරා. ඒතර මොනවද ඔය පහුගිය කාලේ කිව්වනේ ණය දෙනවා මේ කට්ටිය ප්‍රශ්නයක් නැහැ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පොඩ්ඩක් අල්ලන් ඉන්න කියලා. හැබැයි එහිදී ඔවුන් කියනවා සංචාරක සිනදාරින් කිව්වත් එහෙම දෙනවා කියලා. මේ මුදල කීප දෙනෙක් අතර බෙදී ගියාද කියලා කියන්න බෑ. මොකද ඒක අභිරහසක්. පෙනී යන්නේ මේ සහන ණය මුදල් ඔවුන්ගේ හිතවතුන් මහ පරිමාණ ව්‍යාපාරිකයන් අතරේ බෙදී යන්නට ඇති කියලා. ඉතින් හරි පුදුමයි. ලොකු ගාණක් ඉතින්. හැබැයි රජය කිව්වා පොඩ්ඩක් අල්ලන් ඉන්න ඒ අවශ්‍ය සහන දෙනවා කියලා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ කියන්නේ එහෙම වෙලා නැහැ කියන එක තමයි මේ කතාව එක පේන්න තියෙන්නේ. අප ඇතුළු පිටුවට යනවා යලිත් වතාවක්. ඒ වාර්තාවේ දක්වා තිබෙන්නේ ඊයේ MCC ගිවිසුමට විරෝධය පාමින් ඇමරිකානු තානාපතිට ලිපියක් බාර දුන්නා කතෝලික පියවරුන් හා සිවිල් සංවිධාන මේ සඳහා අත්සන් තබුව මහා සංඝයා වහන්සේ සමග. ඇමරිකානු තානාපති කාර්යාලයට මේ බාර දුන්නු අවස්ථාව චාරුක වාර්තාව එම කාර්යාලයේ නිලධාරියෙකු විසින් මේ ගිවිසුමේ එහෙම නැත්නම් මේ ඉල්ලීමේ පිටපතක් ලබාගත්තු අවස්ථාව. අප තව ගොඩක් තියෙනවා තොරතුරු වාර්තාවන් නම්. ඒ අතරින් අද එනවා ඇතුල් පිටුවකට තව දුරටත්. එහිදී සඳහන් කළ තියෙනවා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන බවට පත් කරන පාසල් මොනවද කියලා මේ වෙන විට නම් කළ තියෙනවා නිල වශයෙන් මැතිවරණ කොමිසම. ඒ පාසල් විශාල ප්‍රමාණයක් තියෙන හින්දා මම ඒ කියන්න යන්නේ නැහැ. අද තවත් තොරතුරු වාර්තා කිහිපයකට එනවා. එහි දක්වන්නේ MCC සංශෝධන වගේම ඉදිරියේදී මාධ්‍යවේදීන්ට හැකියාව තිබෙනවා මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරන්නට. ඒ අවශ්‍ය පිටපත් සහ ඒ සියල්ල ලබා දීමට සූදානම් කියලත් එහි සඳහන් කරනවා. මේ අතර මාලි බලා පිටත්ව යන යුද හමුදා කණ්ඩායම මතක් කර තිබෙනවා. ඔක්කොම ටික අහමු. පිළිවෙලකට මුල ඉඳලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අද උදෑසන 11 ඉඳලා අපි කෙටි විරාමයකට ගින් එන්නම්. මේ තෙරණ අරුණ එකට මෙයාවමනි ගන්නේ පේනවනේ නැනතර අක්කි නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක් දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕනි කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට රුවේද සැමදා දිදුලන සමකට Heels, අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. බබා! මේ මං කැමතිම බ්ලවුස් එක ළඟදී ගත්තේ. අලුත් වෙනම හේදලා ගිහිල්ලා. ඇවිදලා ගත්ත එකනේ. ඔව්. ඔයාට ලස්සනම එකනේ. ඔව්. බබා! ඔයා ආසම එක නේද බබා? ඔව් අනේ.
සියයක් දීලාද ගත්තේ? ඒ කැඳුම කොච්චර වටිනවද නම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැකගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්නකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැකගන්න. සෑම සේතුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED වීති ආලෝකයට